පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයෙන් ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ප්‍රයෝජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් මා වෙත බාර දී ඇත. එම පිරිස සඳහා මන්ත්‍රී භෝජනාගාරයේ ආහාර ලබා දීම නතර කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පක්ෂ නායක රැසීමකදී සාකච්ඡා කොට එම තීරණය සියලු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. දැන් විවාදය ආරම්භ කිරීම විවාදයේදී තමුන්නාන්සලාට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. නමුත් රජයේ නිලධාරීන්ට මෙතනට පැමිණීමට අවසර නැති නිලධාරීන් සම්බන්ධයෙන් කතා කරනකොට ප්‍රවේශමෙන් කතා කරන්න ඒක අසාධාරණයක්. අතුකෝරළ මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉස්සලා ගන්න. ඊයේ උදෑසන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මුදලට රුපියල් 121කට ඉන්ධන ලබා දෙනවා කියලා. ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාටත් නැවත වතාවක් මහමග යන්න බැරි තැනට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුව නොමග යව විතරයි මුළු රටම ගිනි තිබුවා. අඟහරුවාද උදෑසන ඒ මාධ්‍ය සහෝදරරු දෙන්න එතනට යව්වේ මේ මන්ත්‍රීවරු කීප දෙනෙක්. කවදාවත් ඔතනදී ඔය කමිටු කාමර අංකයක ළඟදී කවදාවත් මේ පාර්ලිමේන්තුවේ වීඩියෝ කළ නැහැ කිසි දවසක. මම මේ මාධ්‍යවේදීන් දෙන්නට කතා කෙරුවා. මේ මාධ්‍යවේදීන් දෙන්න බිත්තියට හිර කරලා තමයි දුරකතරේ පැහැරගෙන තියෙන්නේ. පාර්ලිමේන්තුව තුල අපරාධ නීතිය වළංගුයි. සමහර අය හිතාගෙන ඉන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඕඩර් එකක් කරලා බේරෙන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නෑ. ගරු කතානායකතුමනේ පාර්ලිමේන්තුව රැස්ුණත් නැතත් 1000 ගාණක් පාර්ලිමේන්තුව වැඩ කරනවා. ඒ අය හැමදාම එනවා. එතකොට ඒ හැට කෑම බීම හදනවා. ඉතින් ඒ නිසා ඔබතුමා රටට එලි කරන්න පාර්ලිමේන්තුව රැස්ුණ දවසර වියදම කීයද? පාර්ලිමේන්තුව රැස් නොවන දවසර වියදම කීයද කියලා. එතකොට මේ මොකද්ද වෙන්නේ කියලා ඇත්ත තේරුම් ගන්න පුළුවන්. මොකද ඇත්ත එලියට එලි කරන්න මොකද නැත්තම් සමහර කට්ටිය තනියම පොර වෙන්න ගිහලා ඔකෝගේ මාත්ම කරුත්තර ඇති කරනවා. පැහැදිලිවම ඔබ නිවැරදි. මම කියපු එක කරුණාකරලා හරියට බලන්න. මම මුලින්ම කිව්වට පස්සේ ඒ ගැන මන්ත්‍රීවරු විවිධ අදහස් දැක්වුවට පසුව මම නැගිටලා දෙවනි සැරේටත් ඔබතුමාගේ අවසරය අරගෙන මම කියපු දේ පැහැදිලි කරා. ඔබට ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කොහොම හරි දැනගන්න ලැබුණාද කාට හරි එක මන්ත්‍රීවරයෙකුට හරි අඩුමිලට තෙල් ලැබුණා කියලා? ඉතින් ආයි කිව්වත් මම කියලා නැහැ 121ට මන්ත්‍රීවරු තෙල් ගහගත්තා කියලා. මේ ගෞරව සභාවෙන් බුද්ධික මන්ත්‍රීතුමා සමාව ඉල්ලන්න ඕනේ. ගරු කතානායකතුමනි ඊයේ රට ගිනි තිබ්බා. ඊයේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමේ උද්ඝෝෂණයේ පළවෙනිම ප්‍රකාශය වුණේ මන්ත්‍රීලට 120ට පැට්‍රල් දෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව දුක් විඳිනවා කියන සටන් පාඨේ ඊයේ ගිනිගත්තේ බුද්ධික මන්ත්‍රීතුමාගේ මේ වැරදි අසත්‍ය ප්‍රකාශ නිසා. අද ඒ අයගේ පවා ගෙවල් ගිනි තියෙනවා. මේ මන්ත්‍රීවරුන්ගේ නොහොබිනා අසත්‍ය දේශය වපුරු නිසා සමහර මාධ්‍යත් එක්ක එකතු වෙලා එදා 9 වෙනිදා වෙච්ච සිද්ධියෙන් පස්සේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නිසා විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරු ඇවිල්ලා මගෙන් ඉල්ලීමක්ුත් කරා අපිට ඉන්ධන ලබා ගන්න විදියක් හදලා දෙන්න කියලා. ඒ නිසා తాවකාලික දින කීපයකට අවශ්‍ය මන්ත්‍රීවරුන්ට නීති අනුකූල ක්‍රමවේදයක් අනුගමනය කරලා කටයුතු කරන්න කියලා තමයි උපදේශ දීලා තියෙන්නේ. දැන් මේ රටේ තියෙන ඉන්ධන පිරවල් මහල් 1100 ගානකකින් 100 ගානකට තමයි පැය 24 ඒ ගනුදෙනු කරන්න නැත්නම් තෙල් දෙන්න අවශ්‍ය බලපත්‍ර දීලා තියෙන්නේ. මම හිතනවා මේ රටේ තියෙන ලෝඩින් අන්ලෝඩින් මේවා දිහා බලපුවාම තියෙන නගරවල තියෙන වාහන තදබදය දිහා බලපුවාම මම හිතනවා වඩා සුදුසුයි කියලා. තෙල් ටැංකිය ආවට පස්සේ ඒ කටයුතු අවර කරලා ඊගාව මොහොතේ ඉඳලා ඒ වාහන වලට ඇවිල්ලා තියෙන වාහන වලට තෙල් ලබා දීමේ වැඩපිළිවෙලක් මේ රටේ අලුතෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා. ඕවා දෙනු පරහට තමුන් සම්මතයේ සිට හැම දෙටාටම අපි ඉල්ලා සිටිනවා. තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවද? තමන්ගේ රස්සාව ඉෂ්ට කරනවද? අපි දිගින් දිගටම කරේ හැමදාම බැලුවේ ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදනවා මිසක ආණ්ඩු කරන එක ගැන පිළිබඳව නෙවෙයි. ඒක තමයි ඇත්ත. හැමෝම උත්සාහ කරන්න විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුව පරදන්න. ඊළඟ කැම්පේන් එක ගැන ආණ්ඩු දින්නට පස්සේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුව කරන සැලැස්ම මොකද්ද කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න. අපේ ආණ්ඩුවත් ඒ වරදේ ආකාරයටම කරා. අපිටත් හිතා ගන්නට බෑ ඇයි මේ ආර්ථිකය කියවගත්තේ නැත්තේ කියන එක පිළිබඳව. ඒක තමයි ඇත්ත. කීප දෙනෙකුට මේක අතට දීලා මේ සම්පූර්ණයෙන්ම මේක දැනගන්නකොට අපි ස්ටඩි කරනකොට කාලේ පරාදයි. ඒ ප්‍රමාණයට අපි සමාවිල්ලන්නට ඕන. හැබැයි අපි විතරක් නෙවෙයි හැමෝම කියවගත්තේ. ගිය අවුරුදු 4ට බිලියන 15ක් ණය ගත්තා. IMF එකට වෙලාවට නොගිය එක. ටැක්ස් ටික අඩු කරපු එක. අපි කරපු වරදි මම එදත් කියනවා අදත් කියනවා. ඒක මේ බොරු කියලා වැඩක් නැහැ. ඉතින් මම පිටා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු කතානායකතුමනි මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතියම පිළිබඳව තියෙන්නේ මහ ලොකු අප්‍රසාදයක්. පමා වෙලා හරි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ දාන්න.
අද විශේෂ දවසක් වෙනවා ඒකේ එක ධනාත්මක ප්‍රවේශයකට ඇවිල්ලා තිබෙනවා මේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ස්වාධීන විච්ඡ මන්ත්‍රීවරුත් ඒක හොඳින් තේරුම් අරගෙන එකම සමගියෙන් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ සමග එකතු වෙලා කියන එක මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි ඒක ආණ්ඩුවට එකතු වීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නෙවෙයි අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්කව වෙන්නේ නැතුව විපක්ෂයේ ඉඳලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න හැබැයි මේ අස්වැච්ච අයට මම කියන්න කැමතියි විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විද්‍යානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න